කක්කඩි පොලිසිය ඇවිල්ලා මහින්ද විලෝල ආරච්චිලාගේ ඕඩර් එකට කැරලි මර්ධනීයකගේ අජන්ත රොඩ්‍රිගෝලාගේ ඕඩර් එකට ඒ වගේම දේශබන්දු තෙන්නකෝන්ලාගේ ඕඩර් එකට ගහපු නිසා තමයි මේ සහෝදරරු නිශ්චිත ලෙසම තුවාල වීමට සිදු වුණේ. තුරු රෝහල්ගත වෙලා තියෙන තුරු බරපතල තත්ත්වය. සහෝදරරු 6 දෙනෙක් අත්අඩංගුවට ගත්තා. වාහනවල දාගෙන ගිහිල්ලා තවමත් අධිකරණ ඉදිරිපත් කළනේ. අපිට පාරට බහින් නැතුව ඉන්න අපේ ප්‍රශ්න විසඳලාද? රටේ ජනතාවගේ බදු ප්‍රශ්න විසඳලාද? විශ්වවිද්‍යාලයට කඩා පැනලා කරපු පහර දීම අපි හෙලා දකින්නවා. අත්අඩංගුවට ගැනීම හෙලා දකින්නවා. කඳුළු ගෑස් වලින් ඒ ප්‍රහාරයට අනුව කොළඹ විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශයේ සහෝදරෙක් ඝාතනයට ලක් වෙනවා. ඊට කලින් අපි දැක්ක මැතිවරණයක් කියලා විරෝධතාවයක් පැවතුණ පස්සේ එතරම්දි සහෝදරෙක් ඝාතනය වෙනවා. ඒකෝල හරි පැහැදිලි. කඳුළු ගෑස් දැන් පොලිසිය පාවිච්චි කරන්නේ රසායනික අවියක් විදියට. අපි ආනවා හමුදාවේ මාධ්‍ය ප්‍රකාශකගෙන්, හමුදාපතිගෙන්, සන්නද්ධ සේවාවල නායකයගෙන් අපි ආනවා. හමුදාවට මොකද තියෙන රාජකාරිය කුරුඳු බොල්ල පිටේ බඳගෙන ඉවිල අපිරදී පොඩික වගේ විශ්වවිද්‍යාල වට කරගෙන. ඒ සාරි පැහැදිලි මේ යන්නේ මර්ධනයේ නිසාන්ද. ඒ නිසා අපි රටේ ජනතාවට කියනවා මේ සියල්ලට විරුද්ධව පාරට එන්න, හඬ නගන්න. අයිතීන් වෙනුවෙන් හඬ නගන එක ඇතුළේ තමයි අපිට උත්තර දෙන්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.